Wide Angle Productions is the creative force behind Channel C. ඔහු ගැන කතා කරද්දී ඔහු ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් කලාවේ මේ රූපවාහිනී කලාවේ දැවැන්තෙක්. ඔහු වර්තමානයේ වන විට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් විදිහට බොහොම වෙනසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම වෙළඳ දැන්වීම් ශිස්ත්‍රයේ වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ඔහුගේ චරිතයේ විවිධ පරාසයන් තුළ විසිරෙනවා පැතිරෙනවා. අද පීක් ටයිම් එකේ කතාබහට අපි ආරාධනා කරන්නේ නමින් අනුරුද්ධ ජයසිංහ මහත්මයාට. අයිබෝවන්. අයිබෝවන්. කතාබහට ප්‍රවිෂ්ටයක් විදිහට මම පිවිසෙන්න කල්පනා කළා ඔබේ ආරම්භය. එහෙමනම් අපි යන්න ඕනේ සඳ ලංකාවට. මං හරිද? ඔව්. අපි සඳ ලංකාවෙන් පටන් ගමු. ඔව්, ඇත්තටම දැන් සඳ ලංකාවට යන්න උනේත් ඇත්තටම දැන් මම ඉපදුනේ කොළඹ. අවුරුදු මං හිතන්නේ 12ක් මං හිටියා කොළඹ කඩුවෙල. ඊට පස්සේ දෙවෙනි ආගමනේ තමයි සඳ ලංකාවට යන ගමන. ඉතින් ගියාම අර මම හැදිච්ච වැඩිච්ච පරිසරය, එතනින් ගියාම මම ආශ්‍රය කරපු පුද්ගලයෝ, මගේ යාළුවෝ කිසි කෙනෙක් නැතුව අලුත් පරිසරයක අලුත් සංස්කෘතික මිනිසුන් ටිකක් මට හමු වෙන්න පටන් ගන්නවා. සඳ ලංකාව මධ්‍ය මහාවිද්‍යාලයට මම ඇතුළු වුණාට පස්සේ 6 වසරට. ඉතින් මං හිතනවා මගේ ජීවිතය ආපස්සට හැරලා බලනකොට මගේ ජීවිතයේ සුන්දරම නිකන් හීනයක් වගේ චිත්‍රයක් වගේ යුගයක් තියෙනවා නම් ඒ අතීත අනුස්මරණේ ලොකු කොටසක් යනවා සඳ ලංකාවට. මොකද ඒ පරිසරය මගේ ජීවිතය ගොඩාක් වෙනස් කළා. මොකද කොළඹ පරිසරයේ හැදිලා ඊට වඩා වෙනත් ග්‍රාමීය ලස්සන නිදහස් ගහකොළ සතා සිව්පාවා එක්ක නිර්මාණය වෙච්ච පාසලක අධ්‍යාපනය ලබන්න ලැබීම මං හිතනවා මිනිසුගේ ජීවිතයට යම් ආකාරයක ආධ්‍යාත්මික බලපෑමක් ඇති වෙනවා. ගොඩනැගිලි එක්ක අර ගහකොළත් එක්ක මිශ්‍ර වුණු පරිසරයක ජීවත් වීම මං හිතනවා කලාකාමී පුද්ගලයෙක්ගේ නිර්මාණ ගමන පටන් ගන්න හොඳ තෝතැන්නක් කියලා මං හිතුවා. ඇත්තට මට හිතෙනවා තාම සඳ ලංකාව මට විතරක් නෙමෙයි මගේ සමකාලීන සියලු දෙනාටම ලොකු නිදහසකුත් එක්ක ලස්සන පුංචි පාසල් කාලයක් තිබුණා. ඒක මං හිතනවා අනිකුත් අයට වගේම කාටත් එක පොදුයි. නමුත් මට මේක සුවිශේෂී. මොකද මේ සඳ ලංකාවේ පරිසරයත්, ඒ සඳ ලංකාවේදී බඳුරගත්තු ඒ ගමේ මිනිස්සුත්, එහෙම නැත්නම් මගේ යාළුවොත් මගේ ජීවිතේ ගොඩාක් මගේ මේ එන ගමනට උදව් වුණා. සහ මගේ මේ අදාපු ගමනට යම්සි ආකාරයක අඩිතාලමක් දැම්මනම් ඒ මුල් අඩිතාලම වැටෙන්නේ සඳ ලංකාව මධ්‍ය මහාවිද්‍යාලයේ. මහත්මා ගාන්ධි වරක කියලා තියෙනවා සත්‍ය හරිම සරලයි කියලා. ඔබ සත්‍යගාමී, සත්‍යවාදී, සුන්දර සරල මිනිසෙක්. ඒ කොයි හැටි වෙතත් මේ වන විට ගින්නින් උපන් සීතල, එහෙම නැත්නම් අපි දකිනවා අහස් මිනිසාගේ රහස් කතාව. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණය, එහෙම නැත්නම් ට්‍රේලර්ස් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙනවා. මේ දවස්වල කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඔව්, ඇත්තටම දැන් පසුගිය 28 වෙනිදා අපි තිබුණා මේකේ මාධ්‍ය දර්ශනයක්. මම හිතනවා ඉස්සෙල්ලාම මාධ්‍ය සඳහා චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය කළේ දෙසැම්බර් මාසේ 28 වෙනිදා. ඉතින් එදා තමයි අපි දැනගත්තේ ඇත්තටම චිත්‍රපටිය අපි කීප සැරයක් දැකලා තියෙනවා. අපි ගිහිල්ලා විදේශයන් පවා පින්නුවා. මේක අර ඔස්කා සම්මානයට යන්න තිබිච්ච අවස්ථාවේ අපි ලොස් ඇන්ජලිස් නුවර ගිහිල්ලා මේක පින්නුවා. ඒත් ගොඩක් ශ්‍රී ලාංකිකයෝ නැරඹුවා. එහිදී ගොඩ ලොකු ප්‍රතිචාර ලැබුණා. ඒ කියන්නේ මම හිතනවා මේ ඒ අතීතයේ ඒ යම් යම් ආකාරයක දේශපාලන සටන්වල හිටපු මිනිස්සු, එහෙම නැත්නම් ඒ යුගයේ ඒ දේශපාලන නිසා බැටකව මිනිස්සු රට හැරගිය අය ගොඩ දෙනෙක් ඇත්තටම මේ චිත්‍රපටිය බලන් ඇවිල්ලා හිටියා. ඒ බලලා ඉවරලා මම හිතනවා ඒ අතීතයේ අපි බලලපු ඒ සංවේදී දේවල්, එහෙම නැත්නම් අපි ජීවිතයේ අපි අපිට ජීවිතය නැති වෙන්න තිබිච්ච මොහොතක ජීවිතය ඉතාම බොහොම මේ කලාතුරකින් ජීවිතය ආරක්ෂා වෙච්ච අවස්ථාවල් මිනිසුන්ගේ මතකයට නැගෙන්න පටන් ගත්තා. මේක ලොස් ඇන්ජලිස් වල පෙන්නද්දිත් එහෙම මිනිස්සු වෙවිලා අපි ඇත්තටම හදවතින් බැලඳ ගත්තා. මං හිතනවා මම දැකපු එකම ගැයි මම චිත්‍රපටි ගොඩාක් මම චිත්‍රපටි කීපයි කරලා තියෙනවා. මගේ මේ හතරවෙනි චිත්‍රපටිය. මොකද මම චිත්‍රපටි ගොඩාක් ප්‍රීමියර්ස් වල ගිහිල්ලා දිනවා, මීඩියා ෂෝස් වල ගිහිල්ලා දිනවා. මම කවදාවත් දැකලා නැහැ මිනිස්සු එකිග ගහ අඬාඩා සිනමා ශාලාවෙන් එළියට එනවා. එකිග ගහ අඬමින් චිත්‍රපටි ශාලාවේ අපි කිව්වේ ඒ රඟපාන නළුලිය ඉන්නවනම් උඹ බදාගෙන අඬනවා. මම කවදාවත් දැකලා නැහැ ජීවිතේ. මගේ අවුරුදු මේ 20ක් විතර මගේ මේ සිනමා ගමනේ මගේ කාලේ මම කවදාවත් දැකලා නැහැ. ඒ තමයි පළවෙනි අවස්ථාව ලොස් ඇන්ජලිස් නුවරදී. ඒක බලපු මිනිස්සු මම දැක්ක කමල් රාජ්‍යව බදාගෙන මහහයියෙන් එකිග ගහ අඬනවා.
ඒක මගේ ජීවිතේ මාන සංවේදී අවස්ථාවක් මම හිතනවා ඒක අධ්‍යක්ෂවරයෙකුට තමන්ගේ නිර්මාණය තුළින් මිනිසුන්ගේ సంతානයේ උතරම් දුරට කිති කවන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ සංවේදීකම අවුස්සලා ඒක කඳුලක් බවට පත් කරන්න පුළුවන් නම් මම හිතනවා නිර්මාණය යම් ආකාරයක සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. ඒ වගේම තමයි මාධ්‍ය දර්ශනයේදීත් මාධ්‍ය කරුවෝ ගොඩ දෙනෙක් ඇවිල්ලා බැලුවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික මීඩියා, print මීඩියා සහ අනිත් හැම මාධ්‍යකම අය ආවා. ඇවිල්ලා බලපු වෙලාවේදී ඒ ප්‍රතිචාර ගත්තොත් එම 70%ක 75% ප්‍රමාණික චිත්‍රපටියේ හොඳ පැත්ත ගැනයි කතා කරලා සහ ඊට විවේචන ඇවිල්ලා වෙච්ච අවස්ථාවල් තිබුණා. ඊළඟ විවේචනෙල්ල වියුතුයි මොකද මේක යම් ආකාරයක යම් පාක්ෂික දේශපාලන දර්ශනයක් මුල් කරගත්තු චිත්‍රපටියක්. ඊට ප්‍රතිවිරුද්ධ දර්ශනයන් අදහන සහ එම ක්‍රියාකලාපයන් නිසා බැටකාපු මිනිස්සු ඉන්න වෙන 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 මතවාද තියෙන අයට මේක ඇත්තටම යම් ආකාරයක ඔවුන්ගේ හදවත පාරණ වෙනවා වින ආකාරයක ප්‍රතිචාර දෙන චිත්‍රපටියක් වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ චිත්‍රපටිය මේ රටේ ජනතාව අනිවාර්යෙන් වැළඳගත යුතුයි. වැළඳගත යුත්තේ ඇයි? ඒ මොකද මම හිතනවා අද 1986 87 88 කාල පරිච්ඡේදයේ ගොඩක් තරුණයෝ හිටපු අය අද අවුරුදු 45 50 වගේ වයසේ ඉන්න අයගේ දුව දරුවන් අද ඒ වයසේ 17 18 වයසේ. ඉතින් එතකොට තමන් අත්විඳපු ඒ තරුණ කාලයේ ඒ ජීවිත මතකය එහෙම නැත්නම් මේ රටක තිබිච්ච ඉතාම දුර්දාන්ත කාලයක් ඒ කාලය තුල තමන්ගේ තාරුණ්‍යය යට කරලා අපි හිටියේ අතන අපිට විනෝදාස්වාදී වෙනුවට අපිට තිබුණේ ලයිට් ඔෆ් කරලා හැංගිලා ගෙවල් ඇතුළටලා ඉන්න කාලයක් තිබුණා. ඉතින් අද එහෙම තරුණ තරුණියන්ට එහෙම අත්දැකීමක් නැහැ. තමන්ගේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ඒ කාලේ තරුණ කාලේ මෙන්න මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නා කියනද නැවත සමාජයට මේ සම්බන්ධ ආවර්ජනය කරත් මම හිතනවා මෙම චිත්‍රපටිය හොඳ අවස්ථාවක්. ප්‍රේක්ෂාගාරය ඉතාම හොඳ චිත්‍රපටි වෙනඳ ගන්නවා මම මට පැහැදිලිව මොකද හේතුව චිත්‍රපටියේ යම් යම් ආකාරයක අපි දැන් මේ දසුළු සමාජ මාධ්‍යවල අපි ප්‍රචාරයන් කරනකොට ඒන කමෙන්ට්ස් දැක්කහම මොකද විශේෂයෙන්ම තරුණ තරුණියෝ ඉන්නේ ඩිජිටල් මාධ්‍යයන් වල මේ ස්මාර්ට්ෆෝන් වල. එතකොට මේ ස්මාර්ට්ෆෝන් වල ඉන්න මේ ඩිජිටල් යුගයේ තරුණයාට මේ චිත්‍රපටි කොතරම් දැනෙලාද කිව්වොත් මේ එන කමෙන්ට්ස් වලින් තේරෙනවා. ඉතින් ඒ වගේම ඒ කියන්නේ යුග තුනක් ඒ කියන්නේ 1950 ගණන් වල ඉපදිච්ච පිරිසකින් අපේ අද 100ල වගේ ඉන්න පිරිසටත් මේකේ අත්දැකීම් තියෙනවා. ඒ වගේම අපේ පරම්පරාව 1970 ඉඳලා 1985 90 දක්වා ඉපදිච්ච පරම්පරාව ඊට පස්සේ 2000න් පස්සේ මේ ඩිජිටල් පරම්පරාව මේ පරම්පරා තුනේම කතාව මොකද මේ කතාවට සම්බන්ධ වෙච්ච හැම චරිතයක්ම තමන්ගේ පවුලට කවුරු හරි සම්බන්ධයි මේ ඛේද වාචකය තුළ යම් ආකාරයකට මරණයටපත් වෙන්න මේ වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ආකාරයකට අතන උඩ ගන්න ගත්තා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ඒකේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන්. ඒ තමන්ගේ පවුලේ කිසි කවුරු කෙනෙක් මේ 86 87 84 89 කෙලිරු වෙච්ච මේ මහා තරුණ නැගී සිටීමේ කුඩස්කරුවන්. ඒ නිසා ඒ සාක්ෂිය නැවත කොහොමද මේ මහතිරේ ප්‍රක්ෂේපණය වෙන්නේ කියලා බලන්න මම හිතනවා මිනිසුන් කුකුසක් තියෙනවා. ඒ කුකුස අපිට වළක්වන්න බෑ. මේක පුපුරනවා 18 වෙනදා. ඒ පිපිරිල්ලේදී බලන්න පුළුවන් අපිට කොහොමද ජනගංග මේක ප්‍රතිචාර දක්වන්න කියලා. අපි සාමාන්‍ය සිනමා නිර්මාණ බලද්දි දකින්න ඉතාම සුන්දර දර්ශන තල. හැබැයි මේ චිත්‍රපටි එවැනි සුන්දර දර්ශන තල නෙවෙයි තියෙන්නේ. ඉන් එහාට හිතන්න දෙයක් තියෙනවා. ඒ ගැන විග්‍රහයක් කළොත් මෙහෙමයි. ඇත්තරම දැන් සුන්දරත්වයේ යට තමයි ඇත්තටම හැමදෙම ඛේද වාචකේ තියෙන්නේ. අපි සරලව කිව්වොත් කන්දක් නැගුත්තම පල්ලමක් තියෙන්නේ. ඒතකොට මේ සිදුවීම සිදුවිච්ච හැම තැනකම අපිට අපි දැක්කේ අඳුරු බවක්. ඒ කියන්නේ මේ 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 රටේ යම් ආකාරයක තරුණ නැගී සිටීම් දෙකක් වෙනවා. 71 කැරැල්ල කියන එක අපි අමතක කළොත් එහෙම මේ කතන්දරේ පටන් ගන්නෙ 77න් මේ 71 මේ කැරැල්ලට සම්බන්ධ වෙච්ච තරුණයෝ ටික මේ මේ ඒ කාලේ තිබිච්ච ආණ්ඩුවෙන් එමෙතන් සිරිමාව බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුවෙන් ඒ තරුණ පිරිස මේ ජීවිතාන්තය දක්වා සිට දනුවන් වලට යොමු කරනවා. විජේවීර ඇතුළු බොහෝ පිරිසක් සමහර අය අවුරුදු 20 15 10 ආදී වශයෙන් එක එක කොටස් වලට කඩලා සිට දනුවන් බිඳින්න හිටපු කාලේ 1977 දී ආණ්ඩු පෙරලියත් එක්ක අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියලා ඒ තිබිච්ච කොමිෂන් සභාවට තමයි තරුණයන්ව මේ කැරැල්ලට සම්බන්ධ වුණා කියලා හිරිය දාලා තිබුණේ. ඒක අහෝසි කරනවා ජේ.ආර්. ජයවර්ධන. ඒ අහෝසි කිරීම තුළින් ජීවිත ඇතුළු පිරිසට නිදහස ලැබෙනවා. නැවත දේශපාලනය කරන්න ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එකතු වෙනවා. ඊට පස්සේ 1983 දී නැවත මේ පක්ෂය යම් ආකාරයක තහනමකට ලක් වෙනවා. යම් විදිහක තමන් නොකරපු වරදකට, ඒ කියන්නේ 83 ජූලි කලබල වලට, එහෙනම් මේ දමිළ සහ සිංහල මේ ජාතිවාදී වර්ගවාදී මේ කැළඹීම් වලට සම්බන්ධ වුණා කියලා ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකු සීරුම් වාමාජික පක්ෂ මේ රටේ තහනම් කරනවා. ඒ තහනම ඉතාම වැරදි දෙයක්. ඒ තහනමට සම්බන්ධ නැති මිනිසුන්ව තහනමට ලක් වුණා. එතකොට ඒ තහනම හරහාම ඔවුන්ගේ ජීවිත සීරු දේවාගේ ජීවිත යටිබිම් ගතව ගමන් කරන්න පටන් ගත්තා. ජීවිතය ඇතුළු ඒ සීලුම පක්ෂ සමාජික විශේෂයෙන්ම දේශපාලන මණ්ඩලයේ එතනින් පස්සේ 89 මේ කෙරවල වෙන එක දක්වා මොවුන් හිටපු තැන් මොවුන් ගමන් කරපු ස්ථාන
ඔවුන් ආශ්‍රය කරපු මිනිස්සු මේ සියල්ලම හරියටම අබිරහස් මේක ඇවිල්ලා මේ අබිරහස අස්සට කැමරාව හොයාගෙන යනවා. ඒ යන්නේ අඳුරු ගෝදාවල් හරහා, එතන අඳුරු හේඩාවල් හරහා, එතන අඳුරු මම්මාවත් හරහා. ඒ අපි දකින්න සුන්දර පරිසරවල නිරන්තරයෙන්ම ඇතුළු ගර්භයට ගිය ගමන් අපි දකින්න කලුවර. ඒ කලුවර අස්සේ මිනිස්සු හැඟ වෙලා මේ අපි මේ තියෙන මේ තාරුණ්‍ය මෙහෙවනවා. මේ තිබිච්ච යම් ආකාරයක අසාධාරණයක විරුද්ධව, එහෙම නැත්නම් මේ තිබිච්ච යම් ආකාරයක පාලකයන්ගේ තිබිච්ච අදහස්වල විරුද්ධව මේ රටේ මිනිසුන්ගේ මේ අයිතිවාසිකම් දිනා ගන්න ඒ යම් තරුණ කොටසක් කොහොමද වැඩ කළේ කියන එක මේ චිත්‍රපටින් කියවෙනවා. එතකොට පැහැදිලිව මතක තියාගත යුතුයි මේ චිත්‍රපටිය පරාජිතයන් පෙළකගේ කතාව සිද්ධ වුණේ කොහොමද කියලා කියවෙන චිත්‍රපටියක්. ජයග්‍රහකයෝ බවට පත් වෙන්නේ ඒ කාලේ හිටපු ආණ්ඩුව. ඒතකොට ඒ ආණ්ඩුව අදත් පාලකයෝ බවට පත් වෙලා ඉන්නවා. එතකොට පරාජිතයන්ගේ ඇහින් තමයි මම මේ චිත්‍රපටය කරන්නේ. මොකද මේ 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 ක්‍රියාදාමය තුළ මේ සිද්ධ වෙච්ච සියලුම සංසිද්ධීන් වල පුංචි සාක්ෂිකරුවෝ අපි. මොකද අපිත් පාසල් යන සමයේ සඳලංකා මධ්‍ය මහාවිද්‍යාලයේ ඉන්නකොට මම මගේ ජීවිතෙත් යම් ආකාරයක සම්බන්ධතාවයක් තියෙනවා මේ මේ කැරළේ යම් යම් සිදුවීම් හරහා. අපි අතරුණු ගන්නවා, ඒ අතරුණුට පත් වීම හරහා අපිට තීරණ පටන් ගන්නවා මේ රාජ්‍ය මර්ධනය කියන එක, ශිෂ්‍ය මර්ධනය කියන එක කොහොමද සිද්ධ වුණේ කියලා. අපිට චාරීරිකව අපි යම් ආකාරයක පීඩනයට ලක් වෙනවා. අපිට අපි ගම්බිම් හැර දාලා අපිට කොළඹ නැවතෙන්න වෙනවා. මේ සියලු දේවල් මේ චිත්‍රපටියට මම උකහාගත්තේ මගේ කතන්දරේ නෙමෙයි. මගේ කතන්දරේ ඉතාම මේ දූවිලකෝයි කතාවක්. නමුත් මේ වෙනුවෙන් මේ කැරල්ල වෙනුවෙන් දියුපිදපු රටේ හිටපු ඉතාම බුද්ධිමත් කොටස, ඒ වගේ ඉන්ටලෙක්චුවල්ස්ලා කියන අය මේ මේ කැරල්ලට සම්බන්ධලා හිටියේ 125කට තීරණ ප්‍රමාණයක් වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යෝ, ඉංජිනේරුවරු සහ මැනේජ්මන්ට් ඩිග්‍රී කරපු, කළමනාකරණයේ වගේ කලා උපාධි කරපු අය විතරයි මේ 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 ව්‍යාපාරයට සම්බන්ධලා හිටියේ. ඒ කියන්නේ සමහර විට මේ මේ මේක ලෝක ඉතිහාසයේ එක ප්‍රබල අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉස්සල්ලාම ලංකාවේ මේ තරුණ හමුද මේ මේ පිරිස කැරල්ලක් ගහලා මුලින්ම හමුදාව කෑම්ප් වලට ප්‍රහාර එල්ල කරනකොට මුල්ම හමුදා ප්‍රහාර එල්ල කරන්න, හමුදාවට ප්‍රහාර එල්ල කරන්න ගිය ඒ කණ්ඩායමේ හිටපු වැඩි පිරිසක් වෛද්‍ය ශිෂ්‍යෝ. කියන්නේ වෛද්‍ය ශිෂ්‍යෝ තමයි මුලින්ම මේ සන්නද්ධ අරගලයට තමන්ගේ තුවක් උස්සගෙන යන්නේ. ඉතින් මම හිතනවා මේක ඉතිහාසය අපිට කවදාවත් අමතක කරන්න බෑ. ඒ සිදුවුණු සිදුවීම හොඳයිද නරකයිද කියලා නෙමෙයි මම කියන්නේ. මේක සිදුවුනේ කොහොමද කියන එකයි. ඒක හොයාගෙන යනකොට තරුණයන්ව එකතු කරගෙන ගිහිල්ලා පිටියට සද කරලා බෙල්ල දක්වාම හිරකලාට පස්සේ උන්ට සිද්ධ වෙනවා gadulakku අතර ගන්න. ඒ කතාව තමයි මේ කතාව. ඒ කියන්නේ ඒක අවසානට ගත්තොත් එහෙම තහනම් විජේවීරගේ ඉරනම් කතාව. විජේවීර කියලා කියන පුද්ගලෙක් නෙමෙයි, විජේවීර කියන්නේ සමස්තයක් විදිහට ගත්තොත් එහෙම ඔහු වටහිරු සියලු පිරිස නියෝජනය කරන ඔහුගේ නම හරහා. ඉතින් මේක තමයි මේ චිත්‍රපටයේ කතා බවට පත් වෙන්නේ. ඉතර ඔබ ඇහුව ප්‍රශ්නෙත් එක්ක ආයෙ නැවත සැරයක් අපි ඒක මතක් කළොත් එහෙම ඔවුන් හිටපු තැන් ඔවුන්ට මාරු කරන්න සිද්ධ වෙනවා මේ මර්ධනෙ හින්දා. අපි හැම තැනක්මටම අපි යනවා. ඇත්තටම සිදුවිච්ච සිදුවීම් වෙච්ච ස්ථාන කරා අපි හොයාගෙන යනවා. ඒ හැම තැනක්ම තිබුණ අඳුර, තාමත් තියෙන අඳුර. ඒ අඳුර කවදාවත් ආලෝකයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒක ඉතිහාසයේ වැළලී ඉවරයි. ඉතින් මට උරුණේ ආයෙ අඳුරු ඒ අතු පතර ඇවිදමින් ගිහින් ඒ ඔවුන් ගෙනෙන්න හදපු ආලෝකය මොකක්ද සමාජයට, ඒ තුලින් ඔවුන් රටට කරන්න ගිය දේ මොකක්ද කියන ඒ තෙවැනි අර්ථය චිත්‍රපටිය හරහා මතු කරන්න මම මේ අම්මාකාරී උත්සාහ කරලා තියෙනවා. එහි සාර්ථකත්වයේ තීරණය කරන්න ඕන ප්‍රේක්ෂකාගාරය මම මගේ කාර්ය කරලා තියෙනවා. දැන් ප්‍රේක්ෂකයන්ට තියෙනවා ප්‍රේක්ෂකයන්ගේ යුතුකම ඉටු කරන්න. මේ චිත්‍රපටයේ රූගත කිරීම ආරම්භ කරේ කොයි කාලේ වගේද? දැන් මම හිතන අවුරුදු දෙකකට කලින් තමයි රූපගත කිරීම ආරම්භ කළේ, එකහමාර විතර කලින්. එතකොට ඊටත් මාස 7-8ක වෙලේ ඉඳලා මේකේ රිසර්ච් එක කරගෙන ගියා. ඒ කියන්නේ මේ මේ කැරල්ලට සම්බන්ධව එදා හිටපු සමහර අය අපිට හම්බෙන්න සිද්ධ වුණා. පුවත්පත්වල ගිය පළවු ලිපි වාර්තා එකතු කරන්න සිද්ධ වුණා. ලයිබ්‍රරිස් වල තිබිච්ච ඩොකියුමන්ට්ස් අපිට මේ රිෆර් කරන්න සිද්ධ වුණා. ඒතර ගොඩක් වෙලාවට අපි නොදන්නවා වුණාට මේ කැරල්ලට සම්බන්ධ ගොඩ දෙන එකද ජීවත් වෙනවා. ඔවුන් අද දේශපාලනය නැති වුණාට. එතකොට මේ 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 විජේවීර සහ ඔහු වටා හිටපු ගොඩාක් අය ළඟින්ම ආශ්‍රය කරපු සහෝදරවරු තාමත් ජීවත් වෙනවා. එතකොට මේ වෙච්ච හැම තැනකම හිටපු සහෝදරෙක් අද කොතැනක හෝ හැංගිලා සැඟවිලා කියන්නේ ඔවුන්ගේ මතකයේ සංගවගෙන සාමාන්‍ය ජන ජීවිතය ගත කරනවා. නමුත් ඔවුන්ගේ හදවත ගොඩක් බරයි. ඒ බර හොයාගෙන යන්න වුණා. ඒ ඔවුන්ගේ හදවතේ ඇතුළු ගර්භයට රිංගලා හාරලා අවුස්සලායි මතකයන් අරගෙන තමයි මේ පිටපත අවුරුදු දෙකහමාරක් ගියේ. ඇතර වැඩිපුර පිටපත්තේ වැඩ ටික කරන්න රූපගත කිරීම කරන්න ගියේ මාස 5-6ක වගේ කාලයක් තමයි සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ මාස දෙකක විතර කාලයක් රූපගත කිරීමුත් පෝස්ට් ප්‍රොඩක්ෂන් ඉදිරි මාස 4-5ක් ගිහිලා තමයි මේ අවුරුදු දෙකහමාර කාලය ගත කළේ. ඉතින් ඔය විදිහට තමයි රූපගත කිරීම වලට යන්න කලින් මාවත හැදුනේ මේ චිත්‍රපටියට. දේශපාලනය කියන්නේ අද වෙනකොට මිනිස්සු
කතා කරන්නත් අකමැති තැනක් බවට පත් වෙලා. හැබැයි ඒ වගේ තැනක දේශපාලනය කියන මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙච්ච බැඳිච්ච ඇලිච්ච තැනක ඉඳලා චිත්‍රපටයක් කරන්න යොමු වෙනවා කියලා කියන්නේ ඒක ලොකු අභියෝගයක්. ඇයි මේ දේශපාලනය පාදක කරගත්ත මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ කියන ප්‍රශ්නේ මට ආයිත් මතුවෙනවා. ඒ කියන්නේ ඒක නොහිතුවේ ඇයි කියන එක හොයන්න ගියාම තමයි හිතුවේ ඇයි කියන එක එන්නේ ඉතර. ඒ කියන්නේ මෙච්චර සමාජයේ කැළඹිලිකට ලක් වෙලා තරුණයන්ගේ ජීවිත සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත 60,000ක් නැති වුණාට පස්සේ ඇයි මේක මෙහෙමුනේ කියලා හොයපු නැති එකයි ප්‍රශ්නේ. හරපු එක නෙමෙයි. මම නිතර කියන්නේ ඒකයි. ඒ කියන්නේ රටක සමාජය තුළ ආර්ථික දේශපාලනික වශයෙන් ලොකු ගැළවීමක් ඇති වෙලා තරුණයෝ 60,000ක් මැරෙනවා කියන්නේ අපි ඒ ගැන නැවත ආවර්ජනය කරලා මොකක්ද මේ සිද්ධ වුණේ කියලා හොයන්නේ නැති එක තමයි ප්‍රශ්නේ කියන එකයි මගේ තර්කය. ඒ කියන්නේ ඒ හොයපු එක නෙමෙයි. අපි කැමතිස්සෙම අපිට තර්ජනයක් එල්ල වෙයි කියලා හිතන හැම අවස්ථාවකදීම අපි අයින් වෙනවා. එහෙම වෙන්න හොඳ නැහැ. මොකද සමාජයේ ඉතිහාසය නිර්මාණය වෙන්නේ අරගල වලින්. අරගල වල ප්‍රතිඵලයක් තමයි සමාජයේ ඉදිරි ගමන. කොයි වෙලාවකවත් රටක ලෝකයේ ඉදිරි ගමනක් සිද්ධ වෙලා නැහැ අරගල වලින් තොරව. කවුරු වෙලාවකවත් නිදහස හම්බෙලා නැහැ මල් වට්ටි වල තියලා පූජා කරලා මේ බන්දේසි වල තියලා පූජා කරලා නිදහස හම්බෙලා නැහැ කවදාවත්. මේ ඉතිහාසයේම අරගල වල ප්‍රතිඵලයක්. එතකොට මේ අරගලේ මොකක්ද? තරුණ තරුණියන්ට තමන්ට හම්බෙච්ච නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙලා ඉංජිනේරුවෙක් වෙලා නීතිඥයෙක් වෙලා ලිපිකරුවෙක් වෙලා හෝ ගුරුවරයෙක් වෙලා ජීවත් වෙන්න තිබෙච්ච සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න නැතුව ඇයි මේ තරුණ තරුණියෝ මොකද්ද තම තමන්ගේ දුවාපියන සල්ලි දීවිච්ච පවුලවලත් නෙමෙයි තාම පල්ලෙහාන් නිර්ධන පාන මිනිසුන්ගේ දුවාදරුවෝ ඇයි රජයට විරුද්ධව ආයුධ ආයුධ ගන්නෙ? මේ ප්‍රශ්නේ අපි දිහා බලන්නේ නැති ඇයි? නිර්මාණකරුවෙක් විදිහට අපි ඒක ස්පීආගෙන අපිට පුළුවන් දින්න. මම හිතන්නේ මේ ඉඳීම තුළ නිර්මාණකරුවෝ අපි සමාජය තුළ කාලයක් තිස්සේ වැරදක් කරලා තියෙනවා. අපි වෙන වෙන රටවල තියෙන විෂයන් ගැන කතා කරන යුගයක මේ රටේ තියෙන යම් ආකාරයක අපි ගත්තොත්ම අපි වර්ගවාදී යුද්ධයක් තිබුණා අවුරුදු 30ක. මොකද යුද්ධය ගැන කොච්චර චිත්තපටි අඩුවෙන්ද කරුණේ? ඇයි දෙමළ තරුණයා අතර ගත්තේ ආයුධය? ඇයි අපේ මර්ධනයත් එක්ක අපි මේ 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 ඒ හරහා මේ සිංහල ජන සමාජයේ කැළඹුණා බෝම්බ පිපුරුනේ ඇයි? අපි දෙමළ මාට බැන බැන සිටීම පමණක්ද මේ මේකට උත්තරේ? නමුත් මේක අර වෙන කතාවක් තියෙනවා. මේ හැම තැනකදීම තමන් දෙමළ හෝ වේවා සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා මේ කොටස් තුන හතරෙම උඩ ඉන්න හයිරාකි එක. එහෙම නැත්නම් මේ උඩ ඉන්න මේ ඉන්න බලය අතට තියාගෙන තද කරගෙන ඉන්න මේ ධනය බලය සියල්ල අතට තියාගෙන ඉන්න මිනිස්සු අනිකුත් සමාජයේ සාමාන්‍ය මිනිසුන්ට නිදහස බලය දෙන්නේ නැතුව ඒ හිර කරගෙන ඉන්න තාක්කල් මේ ගැටුම තවත් පවතිනවා. ඒ උතුරු සමාජයේ තුනේ එක දකුණු සමාජයේ තුනේ එක. ඒක දවර්ගවාදී ස්වරූපයෙන් එන්න පුළුවන්, ආගම්වාදී ස්වරූපයෙන් එන්න පුළුවන්, ජාතිවාදී ස්වරූපයෙන් එන්න පුළුවන්, කලාපී වශයෙන් එන්න පුළුවන්. මේ කොමනාකාරයෙන් සිද්ධ වුණත් සිද්ධ වෙන්නේ අරගල. ඒ අරගල වල යට තියෙන දේ අපිට පේන්නේ ඵලයේ විතරයි. අපි දකින්නේ ආ මේ මිනිස්සු මැරලා තියෙනවා, දෙමළ සිංහල මිනිස්සු මරලා, සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මරලා. ඒක නෙමෙයි මේ කතන්දරේ. මේකේ අපි හොයන් යන්න ඕනේ බුද්ධ දර්ශනයට අනුව අපි හොයනවා නම් හොයන්න ඕනේ මේකේ හේතුව මොකක්ද කියලා. මේ හේතුව මොකක්ද? මේ හේතුව යම් කිසි සුරු පිරිසකට සුළුතරයකට බලය කෑදරකමෙන් අල්ලගෙන ඉන්න ඕනේ තියෙන ඒ තියෙන එක තනි පරමාර්ථය, ඒ තියෙන ඒකාධිපති වියරුව නිසා තමයි මේ ලෝකෙ හැමතිස්සෙම අරගල ඇති වෙන්නේ. මේ තරුණ අරගල නිරන්තරයෙන්ම ගොඩනගින්නේ මේ ඒකාධිපතිත්වයට විරුද්ධව. එහෙම නැත්නම් මේ මර්ධනයට විරුද්ධව. ඉතින් මම හිතනවා තරුණයෝ ආයුධකාරගෙන වෙච්ච කතන්දරේ සාධාරණීකරණය කරන්න මම යන්නේ නැහැ. ඒ මොකද ඒ අතරේ නොවිය යුතු කටයුතු සිදු වුණා. නොවිය යුතු දේවල් වුණා. නමුත් ඒක අතරින් අපි ඉගෙන ගන්න ඕනේ පාඩම තමයි ඔවුන් මේ දේශප්‍රේමීත්වය උඩ ඔවුන් ආයුධ අතර ගත්තේ. ඇත්තටම රටේ ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ තරුණයන්ට විතරක් නෙමෙයි සමස්ත ජන සමාජයටම තිබුණා. දෙමළට සිංහල මුස්ලිම් මිනිහට විතරක් නෙමෙයි, මේ නොදුරුවාගේ ඉඳලා මේ රටේ හැම තැනකම පැතිරලා තිබුණා. අදත් ඒක තියෙනවා. අපි තාම ඈත පළාතක ගියහම දකින්නේ උළුකට ගැලවිච්ච ඉස්කෝලයක්, පොල්ලත්තක් බැඳගන්න බැරි ඉස්කෝලයක්. එහෙම නැත්නම් ඈත ස්පිතාලයට ගියහම බිම ඉඳන් ඉන්න රෝගීන් බෙහෙත් ඇති ස්පිරිතාල. ඒකට අවුරුදු 70ක් ගිහිල්ලත් අපිට කතා කරන්න වෙලා තියෙන තාමත් මේවනම් අපිට තාමත් වෙලා තියෙන දේශපාලනඥයන් ලව්ව පාරක තියෙන තාර ටික දාගන්න නම් බල්බ් එකක් දාගන්න පාරේ තියෙන ලයිට් කණුවක නම් ලෝකේ තියෙන වෙන අභ්‍යවකාශයේ වෙන තැනක ලෝකේ විද්‍යාත්මක ගිහිලා තියෙන තැන ඩිජිටල් ලෝකයක තව එහා පරාසික දැන් ජීවත් වෙන්න මිනිස්සු උත්සාහ කරන්නේ අඟහරු ලෝකේ. දැන්ම තියා ඒ වගේ සිටිසන්ෂිප් ගන්න මිනිස්සු ඇප්ලිකේෂන් දාන යුගයක අපි තාම අර ඈත පළාතක අනුරාධපුරයෙන් එහා වෙන්න පුළුවන් ඇඹිලිපිටිය පැත්තේ ඈත ගමක වෙන්න පුළුවන් වතුරු ටිකක් නැතුව මිනිස්සු කෑ ගහන රටක තමයි අපි මේ හැමතිස්සම මේ මහා සංවර්ධනය කතා කරන්නේ. මේවා තමයි ප්‍රශ්න. මේවට විරුද්ධ වෙයි මෙහෙම වුණේ කියලා හොයාගෙන යනකොට ජනතාවගේ බදු මුදලින්
සුකවිහිරණ ලැබන මේ හිටපු සියලුම පාලන පක්ෂ මේ 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 රටට වග කියන්න ඕනේ ඒක කවදාකවත් නිර්මාණකරුවෙකුට අමතක කරන්න බෑ මේ 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 ආදරය වේවා එහෙම නැත්නම් ත්‍රාසජනක දේවල් වේවා එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම විද්‍යාත්මක දේවල් වේවා මේ මොනම ආකාරයක චිත්‍රපටිය කළත් මේක ඇතුලේ මේ කතා කරන්න ඕනේ සන්දර්භයේ මේක ඉතින් යටිපෙළේ එහෙම නැත්නම් ටෙක්ස්ට් එකේ සබ් ටෙක්ස්ට් එකේ අපි ගේන්න ඕන දේ තමයි අපේ රටේ මේ තරුණියට එහෙම නැත්නම් මේ හැම අංශයකටම තියෙන මේ තියෙන අසාධාරණකම් වෙලා තියෙන මේ දේශපාලඥයා අනවශ්‍ය විදිහට මේ හැම දෙයක්ම සූරාකෑම තුල සුදුසාර සුදුසම නොලැබීම තුළ අපේ වගේ රාජ්‍ය කවදාකවත් දිනු වෙන්නේ නැහැ මේ සුදුසාර සුදුසම ලැබිලා මේ තරුණයන් අතර මේ රටේ බලය නැගන් ඒ කියන්නේ අවුරුදු 55ට අඩු මිනිස්සුත් මේ රට පාලනය කරන්න ඕනේ මගේ පළවෙනි කතන්දරය එකයි මම ගෝනතන කියනවා ඒ මොකද විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු මහල්ලෝ මේ රටවල් පාලනය කරලා කවදාවත් මේ රටවල් කොට දාන්න බෑ එහෙම ඉතිහාසයේ වෙන්න ඇති නමුත් තවදුරටත් ඒක බෑ මොකද මේ ලෝකෙ දිනු කරනවා අපි තාක්ෂණය ඩිජිටල් යුගයත් එක්ක අත්බැඳලා බැඳ ගන්න උනේ ඒවා පුරුදු ඒවා ඒවත් එක්ක ගැටෙන මිනිස්සුත් එක තමයි මේ රට දිනු කරන්න පුළුවන් ලෝකෙ දිනු කරන්න පුළුවන් ඒ නිසා මේ දේශපාලනය කියන එක අපි අමතක කරන්න බෑ චිත්‍රපටිය කොහොමවත් අමතක කරන්න බෑ මොකද ඒ කතන්දරයේ හරහා දේශපාලනේ කතා වෙනවා නමුත් ඒ දේශපාලනයේ හරහා අපි නොදෙකුත් වැත්තක් දකිනවා මේ 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 ඒ අහස් මිනිසාගේ රහස් කතාව. ඒ කියන්නේ ඒ රහස මොකක්ද? විජේවීර ඇතුළේ කණ්ඩායම මේ ගමන යනකොට ඇතුළේ සැඟ වෙලා තහනම් වෙලා තනින් තනට යනකොට වෙච්ච සිදුවීම් මොනවද කියලා ඒ දිට කුකුස සමග තමයි මේ කතන්දරය එතෙන්නේ. ඒකෝ දේශපාලනය කියන්නේ ඔවුන්ගේ ආකල්පය විතරයි. නමුත් ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට දුවදරුව හිටියා. ඔවුනුත් මේක තුල ජීවත් වුණා. ඒතර මේ රහස් කතාව තමයි මම හොයාගෙන ගියේ. ඒක තමයි ගින්න රූපන් සීතල. ඔබ ටික වෙනස් ඉදිරි හිතන කෙනෙක්. අපි අර කතාවකුත් අහලා තිනවා වැස්සට හැම කුරුල්ලෙම හේවණක් හොයනනවා. හැබැයි රාජාලිය විතරක් ඒකට වෙන උත්තරයක් හොයනවා මලාකුළු වලට ඉහළින් පියාඹලා. ඔබ කොහොමටත් මේ ශාස්ත්‍රීය කලා ලෝකේ රාජාලිය. එතකොට මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එහෙම නැත්නම් රෝහණ විජේවීරයන්ගේ චරිතයට පනකවන්න ඔබ තෝරගන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරාරච්චි. වෙන කෙනෙකුට හිතෙන්න තිබුණා ඔහුගේ රූපයටම සමාන ඔහු වගේම වෙන චරිතයක් කවුරුත් දන්නේ නැති කෙනෙක් තෝරගන්න. නමුත් ඇයි ඔබ අද්දරාරච්චිව මේ සඳහා තෝරගන්නේ විශේෂ හේතුවක් තිබුණා? ඔව් ඇත්තටම දැන් රෝහණ විජේවීර කියලා කියන්නේ දශක කීපයක් තිස්සේ කියන ඔහුගේ දේශපාලනේ පටන් ගත්ත දවසේ ඉඳලා ඔහු මිය ගිහිලා අවුරුදු 30ක් යනකම්ම හැම ඉරිදා පත්‍රයකම එක කොලම් එකක් ලියවෙන චරිතයක්. එහෙම චරිත නැහැ ලංකාවේ. ඩී.එස් සේනානායක ගත්තත්, බණ්ඩාරනායකලා ගත්තත්, තව තව මේ මිසිස් බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක ගැන ගත්තත්, ඒ හිටපු නායකයෝ ගත්තොත් එමේ දේශපාලන නායකයෝ එන්.එම්. පෙරේරා කොල්විල ගත්තත් එහෙම ලියවෙන්නේ නැහැ. නමුත් තාමත් ලියවෙනවා රෝහණ විජේවීර ගැන. ඒතකොට රෝහණ විජේවීර කියන්නේ මේ සමස්ත සමාජ දේහයම යම් ආකාරයක කම්පණයට ලක් කරපු චරිතයක්. ඌගේ ඌ හරි සංකීර්ණ චරිතයක්. සමහරුන්ට ඌ ද්‍රෝහියෙක්, සමහරුන්ට ඌ වීරයෙක්. ඒතර මේ වීරයා සහ ද්‍රෝහියා කියන මේ එකම පුද්ගලයා තුළ තියෙන මේ සංකීර්ණ පෞරුෂය ගොඩනගා ගැනීම සඳහා රංග ප්‍රතිභාව කොතරම් දුරට තිබිය යුතු පුද්ගලෙක් හොයන්න ඕනද කියන ප්‍රශ්නේ මුලින් ඉඳලම තිබුණා. එකක් තමයි මේක හොයීමේදී ප්‍රධානම දේ බරපත් උනේ ඒ පුද්ගලයා චරිතය කරන පුද්ගලයා පිළිබඳව රහුගේ රංගනයේ පිළිබඳව මිනිසුන්ට තිබිය යුතු විශ්වසනීයත්වය ක්‍රෙඩිබිලිටි කියන එක. අපි ගත්තොත් සමහර දක්ෂ නළුවෝ ඉන්නවා මේ රටේ බොහෝ වෙලාවලට මේ සමකාලීන යුගයේ ගොඩාක්ම පල්ලෙහා ගනේ නිර්මාණාත්මකව පල්ලෙහා ගනේ සමහරලාට හාස්‍යෝත්පාදක ජනක කියලා කියන්නත් බැරි තරම් යුක්සා ජනක චිත්‍රපටිවල කමඩි රෝල් කරනවා. ඒ කරන එක වැරදක් නෙමෙයි. ඔක උන්ගේ ජීන වෘත්තිය. නමුත් දැන් මම තෝරා ගනිමිද? මොකද මේ විජේවීර කියන චරිතයට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්න නිසා ඒ චරිතය කරනකොට අඩු ගානේ දැන් මේ චරිත කරන චරිත තමන් කරන චරිත තෝරා බේරාගෙන තමන්ට කළ හැකි පරාසය චරිත තෝරා බේරාගෙන කරපු නළුවෙක් මේකට තෝරා ගැනීමේ ප්‍රධාන උමනාවක් තිබුණා. හැබැයි රංගන ප්‍රතිභාව තියෙන. එතකොට කමල් අද්දරාරච්චි විතරයි මට එහෙම නළුවෙකුට හම්බෙන්නේ මේ මේ ඒ කියන්නේ ඔහු තෝරා බේරාගෙන ඉතාලම කලාතුරකින් චිත්‍රපටයක් කරන අලුවෙක්. ඔහු තරුණ කාලේ චිත්‍රපටි ගොඩක් කරලා තිනම් තොහු අද මැදි වයසේ ඉන්නේ. ඒත් ඔහු චිත්‍රපටි තෝරා බේරා අවුරුදු 2ක 3කට සැරයක් ඔහු චිත්‍රපටයක ඉන්නවා. ඒ වගේ ඔහු කරන චරිත ඉතා හොඳින් කරනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ කමල් අද්දරාරච්චිව තෝරා ගැනීම සඳහා බලපාපු ප්‍රධාන කාරණය. තව කාරණා තිබුණා. මොකද ඇත්තරම මේ දැන් මේකෙදි ඇත්තරම මේ මේ විජේවීර බොහෝ අවස්ථාවලදී සමහර දේශපාලන කරුණු සමහර
බාහිර පුද්ගලුත් එක්ක ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතා කරනවා කියලා අපි 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 සමීක්ෂණයේදී අපි හොයාගත්තා. ඒතර එහිදී අපිට ඉංග්‍රීසි කියන දෙවස කඩපාඩම් කරන් කියන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ තමන් ඇඟෙන් ඒ කියන්නේ තමන් අධ්‍යාපනයේ හරහාම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් අවශ්‍යතාවයකුත් තිබුණා. ඉතින් මම හිතනවා කමලද රාජ කියන්නේ සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකම ඉතා හොඳින් කතා කරන්න පුළුවන් නළුවෙක්. ඒකත් බලපෑවා. සහ තුන්වෙනි එක තමයි මට තේරුණා මොකද ඔහු ඒ වෙනකොට වැඩ ගොඩාක් බදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඔහු එක චරිතයක් දුන්නොත් ඔහු ඒ අවුරුද්දටම ගන්න එකයි. දැන් අපි කිමු ඊට වඩා දක්ෂ නළුවෙක් ඉන්නවා කියලා. නමුත් ඒ වගේ නළුව ලංකාවේ ගත්තොත් එීම ඔහු එක විට ටිල් නාට්‍යයකත් වේදිකා නාට්‍යයකත් සිනමා පටයකත් ඉන්නවා. ඒකට අපි අතරේ දින ගන්න ඕනේ. දැන් මේ චරිතය එහෙම කරන්න බැරි. දැන් සම්පූර්ණයෙන්ම කමලද රාජ්ජෝ අපි මේ අයින් කරන්න ඕනේ. මුලින්ම කරන්නේ මේ කැමරා මේ වේශ නිරූපණ ශිල්පියා නංග මේ අපි අංග රචනා ශිල්පියා හිටිය නාරද දොටුගමුව අපි මුලින්ම සාකච්ඡාවේදී කිව්වේ මේ කමලද රාජ්ජෝ අපි අයින් කරන්නේ කරන්නේ. ඒක කමලද රාජ්ජෝ නැහැ. ඒක නළුවෙක් විදියට අපි කමලද රාජ්ජෝ ගන්නේ ඔහුගේ පෙනුම පෙන්නලා ඒ හරහා මාකටිං ස්ට්‍රැටජි එකක් හදාගන්නනේ. අද මෙතනදී ස්ට්‍රැටජි කියන්නේ ඒක නෙමේ කමලද රාජ්ජෝගේ ස්වරූපය අපි ගලවා අයින් කිරීම. වෙස් මූණක් තියෙනවා නම් කමලද රාජ්ජෝ කියලා මූණක් තියෙනවා. මූණ මෙහෙම ගලවලා ඒකට විජේවීර කියන මේ වෙස් මූණ කොහොමද මේකට දාන්නේ කියන එක. ඒක තමයි පළවෙනි ප්‍රයත්නේ. එතකොට අපිට ඇත්තටම කමලද රාජ්ජෝ ගැනීමේදී වුමනා වුනේ මේ කියන්නේ ඔහුගේ නම පාවිච්චි කරනවට වඩා ඇත්තටම මේ කියන්නේ මේක දරා ගන්න පුළුවන් කියන්නේ දැන් මම එකයි කිව්වේ කලින් අර වෙන විවිධ වැඩ ගොඩක හිටියොත් එමේ මේක දරා ගන්න බෑ. මොකද විජේවීර චරිතය කරනකොට තව ගිහිල්ලා දොස්තර කෙනෙක් චරිතෙයි එහෙම නැත්නම් අර පැත්තෙන් වෙන වෙන ආකාරයක චරිත ප්‍රේමවන්තයක චරිත කර කරන්න බෑ මේක. ඒ නළුවෙකුට එහෙම චරිත කරන්න බෑ කියන එක නෙමෙයි මම කියන්නේ එහෙම චරිත කීපයක් කරමින් මේ චරිත කරන්න බෑ. මොකද හේතුව මේකේ අංග රචනය කරන්න දවසකට පැය 4-5 පුටු වේදගෙන ඉන්න ඕනේ මේකප් එකට විතරක්. ඊට පස්සේ රැවුල් කොණ්ඩ දාලා ඔහුගේ ඇඳුම් මැදලා එනකොට ඔහු සඳහා පැය 5-6 වෙලාවක් ගත වෙනවා. එතකොට ඔහු උදේ පාන්දර 6ට මේකප් කරන්න පටන් ගත්තොත් එimhe ඔහුගේ සෙට් එකට එන්නේ එහෙම දැන් දර්ශන තලයට එන්නේ හවස 2ට. එතකොට මේ මේකප් එක දැම්මට පස්සේ ඔහුට ලොකු අපහසුතාවයක් තියෙනවා. ඔහුගේ දත්යන්ද වෙනම දාලා තියෙන. ඒතරේ දත්යන්ද දැනන්න කලින් කටට ඒක දැම්මහම මේ මුල් කටේම ලේ ගන්න ගන්නවා. මොකද Tamanට නොපුරුදු දත් කුට්ටමක් දැම්මහම මේ විදුරු මස් තුවාල වෙන්න පටන් ගන්නවා. මොකද ඒකත් එක්ක කතා කරනකොට කනකොට ඒ මොකද දැන් ඒ දර්ශනවල කෑම තියෙනවා. කන්න තියෙනවා. ඒතර කන්න උනේ දත්යන්දේ. ඒ කනකොට මේ ඇතුළේ දත්යන්ද තීනේවා ගිහිල්ලා විදුරු මහේ වැදුනවා. විදුරු මස් තුවාල වෙනවා. ඒතර ඔහුට වේදනාවක් නෝ ලේ ගලනවා. ඒක පැත්තකින් ඊට පස්සේ ඒවත් ජෙල් එකක් හොයාගෙන ඒ ජෙල් එක දාගෙන මේක දර්ශන තලයට ඇවිල්ලා දවස් 3-4-5 යනකම් උහුට රඟපානවට වඩා ඔහු කලේ විජේවීරගේ චරිතය ඉතා පහසුවෙන් කරන්න පුළුවන් විදිහ හොයාගත් එකයි. මොකද ඒක කොළමිඳන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් අපි ෂෙඩියුල් එකක් හදලා දිනවා. ෂෙඩියුල් එකට ආවට පස්සේ රූපගත කිරීම කරන්න දායිදලා බැරි වුණා. ඒ කියන්නේ දැන් ඇඳුම් ඇඳගෙන මේ චරිතය ආවට පස්සේ සම්පූර්ණ කමලද රාජගෙන් S2 විතරයි ඇත්තටම මේ අපිට මෙහෙම විද්‍යාමාන පේන්න පටන් ගන්න. මොකද ඒකටත් කන්නඩ දෙකක් දානවා. මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම හෙදෙනවා. රැවුල මෙතන ඉඳලා මොකද රැවුල් ගහ අලවන්න. මොකද මේක රැවුල් දානවා කියලා නැචරල් රැවුල් එකක් ගන්න නම් අර අපි කඩෙන් ගන්න දින් රැවුල් නම් අලවන්න බෑ. වෙනම කෙස් ගස් අරගෙන කෙස් ගස් එකිනෙක අලවමින් තමයි මේ කාර්ය කළේ. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ඔස්කාර් සම්මාන වලේ තරගකාරී අංශය සඳහා තේරීපත් වුණා. ඒ ගැන ඔබේ අදහස මේ මොහොතේ දැනගන්න කැමතියි. ඇත්තටම දැන් අපිට වමනා වුණේ මොකද ලංකාවේ සිනමාව හැමදාම අපි කියනවා හරිම මේ කොදෙව් වෙලා අපිට අඩුගානේ ආසියාවේ මට්ටමටවත් යන්න බැහැනේ. ඉතින් අපිට මුලින් ඉඳලා වමනාවක් තිබුණා. ඇත්තටම මේ රටේ සින කර්මාන්තය හරි දුප්පත් එහෙම නැත්නම් කඩාගෙන වැටලා කියලා ඒ දින මේ කියන්නේ අපි පසුගාමි මානසික මට්ටමින් අපි අයින් වෙන්න ඕනේ. ඇත්තටම දැන් ලෝකයේ තියෙන විවිධ අවස්ථාවල් අපි හොයාගෙන යන්න ඕනේ. ඉතින් මං හිතුවා ඇත්තටම මේදී අපි ඔස්කාර් සම්මාන උළෙලේ ඔස්කාර් සම්මානය ලබා ගැනීම නෙමෙයි අඩුගානේ මේ තරඟ බිමට අවතීර්ණ අපි කොහොමද මේ මාර්ග හොයාගෙන යන්නේ. මොකද මේ සිනමා කර්මාන්තය කියන්නේ ලංකාව ඇතුළේ සිනමා පටය චිත්තපටි හෝල් වල පෙන්වන ලබන ආදායම විතරක් නෙමෙයි. මේක අපි ලෝකෙට ව්‍යාප්ත කරන්න ඕනේ. අපි දැන් මේ රටට ඉංග්‍රීසි චිත්‍රපටි ගහලා පෙන්වනවා, දෙමළියව ගහලා පෙන්වනවා, හින්දීව ගහලා පෙන්වනවා. නමුත් ඒ පෙන්වන්නේ යම් ආකාරයකට ඒ රටට හැකියාව තිබුණා මේ කර්මාන්තය ඉමින් සැරේ වෙන වෙන දේශාන්තර වලට ගෙනියන්න. අපිටත් ඒ පුළුවන්කම තියෙනවා. මොකද ඒ හේතුව අපි අපේ ශිල්පීන්ුත් දක්ෂයි. මොකද අපි පහුගිය කාලේ ගත්තොත් එහෙම ලෝකෙ තිබිච්ච ලොකු ප්‍රධාන පිළි සම්මාන වලින් සම්මානගත අධ්‍යක්ෂවරු නිලියෝ නළුවෝ මේ රටේ ඕන තරම් ඉන්නවා. එතකොට අපි ඇයි හිතන්නේ නැත්තේ මේ වගේ සම්පත් තියාගෙන ඇයි අපිට මේ ලෝකේ ආක්‍රමණය ලෝකයට ඒ ලෝකයට එක ගනුදෙනු කරන්න බැරි? ඒතර මේ ඔස්කා කියලා කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධාන පිළිම සම්මාන උල්ලක්. ඒක ලෝකයේ විශාලම හොලිවුඩ් මුල් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. අවුරුදු 91ක් තමයි ඒ කර්මාන්තේ ඒ කියන්නේ සම්මාන උල්ලේ පැවිදිච්ච කාලය. අපේ සිනමාවේ අවුරුදු 70යි.
එතකොට සම්මන්ත්‍රණවල පැවැත්තිලා එතකොට තව අවුරුදු අපිට වඩා අවුරුදු 20ක් විතර වැඩි. මේ චිත්‍රපටි කරනකොට මේ කැමරා ශිල්පිය ධනුෂ්ක ගුණතිලක ඔහු ලොකානෝ චිත්‍රපටි උළෙලට ගිය වෙලාවක එහිදී ඇතිවෙච්ච සාකච්ඡාවදී කියලා දීනවා ඒ ඔස්කා උළෙලට සම්බන්ධ මේ ප්‍රෝග්‍රෑම් කෙනෙක් කියන දැන් වැඩසටහන් මේ මේ සම්පාදකෙක් මේ ප්‍රෝග්‍රෑම් කෙනෙක් මේ මේ කියලා දිනවා අපි කවදාවත් මේ ලංකාව වගේ රටකින් චිත්‍රපටියක් එහෙම එනවා දැකලා නැහැ. ඇයි ඕගොල්ලන්ට මේක ඉදිරිපත් වෙන්න බැරි කියලා. ඊට පස්සේ මම හොයන්න ගත්තේ කොහොමද මේ 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 ඔස්කා ගමනට යන්නේ කියලා. මොකද ඔස්කා ගමනට යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ හොඳම විදේශ භාෂා චිත්‍රපටි කියන අංශය අර්ථේ. මොකද මේ වෙනකොටත් ලංකාවේ චිත්‍රපටි දෙකක් ගිහිල්ලා තිබුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් චූරින්ගේ ඒකන්ද බලවූ 2004 2009 අලිමංකඩ කියන මේ රත්චන්ද්‍රම් රත්න මහත්මයා චිත්‍රපටියක්. එතකොට දැන් මේ අපි හොයලා බලුවා මේ මේ ඔස්කා එකේ තරගකාරී අංශයට කියන්නේ මේන් ස්ට්‍රීම් එකටයි අපිට යන්න බැරි කියලා. ඒක තමයි තේරුම් ගත්තේ දැන් මේ චිත්‍රපටිය එහෙම යනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ලොස් ඇන්ජලිස් වල මේ චිත්‍රපටි පෙන්වන්න ඕනේ. දවස් 7ක් පෙන්වන්න ඕනේ එක දිගට මහජන ප්‍රදර්ශනීයට. ඒ කියන්නේ වීදමක් දරන්න වෙනවා ඒකට. හෝල් එකක් බුක් කරලා ඇමරිකාවේ ප්‍රධාන නගරයක ලොස් ඇන්ජලිස් වල මේක පෙන්වන්න ඕනේ දවස් 7ක් එක දිගට. එතකොට එක දවසකට ෂෝස් 3ක් පෙන්වන්නත් ඕනේ. දවසකට දර්ශන වාර 3 බැගින් දවස් 7ක් එක දිගට පෙන්වුවාම එතකොට මේක මේ තරංගයේ මූලික වටේට එනවා. ඊට පස්සේ ඒ ඒ ප්‍රදර්ශන චිත්‍රපටිය අතරින් තමයි මූලික වටේට මොනවද තෝරන්නේ කියන ලිස්ට් එක හැදෙන්නේ. දැන් එතකොට දැන් මේ ඊයේ මේ මේ මාසෙකට විතර කලින් ඒ ලිස්ට් එක අවුට් වුණා. ඒ ලිස්ට් එකේ ඇත්තරම ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ සිංහල භාෂිත චිත්‍රපටියක් ඔස්කාර් තරංගකාරී පෙළේට ඇතුළු වෙලා තියෙනවා. මම හිතනවා දැන් මේවා අපි ලෑන්ඩ්මාක් කරගන්න ඕනේ. මෙතනින් එහාට අපිට යන්න පුළුවන් වේද බැරි වේද අපි දන්නේ නැහැ. මොකද ඒ චිත්‍රපටි ගත්තොත් එම ලෝකේ මේ වෙනකොට තියෙන දෙවැන්තම චිත්‍රපටි. ඒතර ඒ චිත්‍රපටු තියෙන තාක්ෂණික ගුණාංග ගත්තොත් එම අපිට ඒවට කිට්ටු වෙන්න බෑ. මොකද අපි ඒ වගේ තාක්ෂණික උපක්‍රම ක්‍රමවේද දැකලවත් නැහැ. සමහර ඒවා අහලවත් නැහැ. ඉතින් ඒ නිසා අපිට එතනින් එහා යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මෙහෙම මාර්ගයක් තියෙනවා. මොකද අපිට පුළුවන් නම් යම් ආකාරයකට එවැනි තාක්ෂණික ක්‍රමවේදයන් හදා ගනිමින් අපිට අපේ හැකියාව තියෙනවා. අපිට නිර්මාණාත්මක හැකියාව තියෙනවා. අපිට නැති තාක්ෂණික මෙවලම් වල තියෙන අඩුපාඩුකම්නේ මේවා යම් ආකාරයකට අපිට සපුරා ගන්න පුළුවන් නම් අපිට ඔස්කාර් එකත් එක්ක ඉදිරියට යනවා කියන එක මහ දෙයක් නෙමෙයි. ඒ වගේ සමනුල්ලයක් හැඩරුව අඳුරගත්තාම අපිට ඒ හරහා ගොඩක් දුර යන්න පුළුවන්. මම කියන්නේ ඉදිරියේදී තියෙන වර්තමාන අපේ ඉන්න වර්තමාන සහ අනාගත සිනමාකරුවන්ට ගොඩක් දක්ෂයි ඉන්නවා. ෆිල්ම් ස්කූල් වල ඉගෙනගෙන සහතික තියාගෙන ඔවුන්ට දැනුම තියෙනවා. නමුත් ප්‍රායෝගිකව ඔවුන්ට චිත්‍රපටියක් කරන්න තාම අවස්ථාවක් හම්බෙලා නැහැ. නමුත් මම ඔවුන්ටත් කියන්නේ මේ චිත්‍රපටිය මේ කොදුවේ මත මේ ලංකාව තුල ප්‍රදර්ශනය වීම සඳහා පමණක් නොවේ. අපි මේක මේ කොදුවෙන් එහාට මේ ආසියාවෙන් එහාට මේ චිත්‍රපටිය ගෙනියන්න ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. ඒක තුල අපිට පුළුවන් දෙවන්ත කර්මාන්තයක් මෙරටේ ගොඩනගන්න අඩුගාන මේ තියෙන කර්මාන්තය මේ තියෙන තත්ත්වෙන් පොඩ්ඩක් උඩට අරන් ගිහිල්ලා අපේ රටේ සිනමාපටයක් පිටරටකට විකුණගන්න පිටරටක ප්‍රදර්ශනය කරන්න. එතකොට රටේ සිංහල සිනමාවත් ඉතිර කියලා මිනිස්සු කතා කරනවා. දැන් උදාහරණයකට ඉන්දියාවේ බෙංගාලි සිනමා වගේ එකක් ගත්තොත් එහෙම නැත්නම් මලයාලම් සිනමා ගත්තොත් අද ගොඩක් දියුණුයි. දැන් මලයාලම් චිත්‍රපටි අද ඇත්තටම හින්දි චිත්‍රපටි වලටත් වඩා ඒ ප්‍රාන්තීය චිත්‍රපටි අද උඩට ඇවිල්ලා තියෙනවා. අද මේ දබල චිත්‍රපටි වලට වඩා මලයාලම් චිත්‍රපටි වල ලොකු ලෝකීල්ලමක් තියෙනවා. උන් කොහොමද එක්කලේ? උන් මේ කමර්ෂල් ෆිල්ම් විදිහට මේ හින්දි මේ චිත්‍රපටි වල තිබිච්ච නැටුම් ටික සටන් ටික අරගෙන නෙමෙයි උන් කලේ. උන් කලේ මේ කතාවේ ඇතුළේ තියෙන තේමාවල් වල තියෙන නව්‍ය තේමාවන් තෝරගත්තා. ඒවා ඉදිරිපත් කරන්න අලුත් ආකෘති උන් හැදුවා. ඒ සඳහා අලුත් නළුලිලි පාවිච්චි කළා. උන් ස්ටාර්ස්ලා පාවිච්චි කළේ නැහැ. නමුත් ඒ එහෙම අලුතෙන් ආව පරම්පරාවකට ඉන්දියාව වෙනස් කරන්න පුළුවන් වුණා. ඇයි අපිට බැරි? අපේ තරුණයන්ට ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල ගිහිල්ලා සිනමා පිළිබඳ උපාධි තියෙනවනම් අපේ රටේ ඉන්න කැමරා ශිල්පීන්ට තියෙනවනම් මේ ඇකඩමික් ලෙවල් එකේ මේ මේ දැනුම. එතකොට අපිට හොඳ කතා අපි රටේ තරම් කතා නැතුවදී ලෝකෙ කොහෙවත්. මොකද එච්චර ඒ තරම් නිරන්තරයෙන්ම යම් යම් ආකාරයක දෝලනයන් වලට චලනයන් වලට විවිධ ආකාරي හැලහැප්පීම් වලට ලක්වීමෙන් තමයි මේ රට ගමන් කරන්නේ. ඒතර හැමතැනින්ම ප්‍රශ්න. ඒ ප්‍රශ්නයක් මුල් කරගෙන මේ රටේ මිනිසුන්ට යම් ආකාරයක කලාත්මකව උරුම දෙයක් ප්‍රතිනිර්මාණය කළ මේ ප්‍රශ්නය මේ මේ නිර්මාණය ලෝකේ කරා ගෙනියන්න ඇතරම් පුළුවන්. මම කියන්නේ මේ ඔස්කාර් එක නෙමේ එතරින් එහාට දෙයකට යවුනත් කාන්ස් සිනමා වල අපි ජයග්‍රහණය කරලා තියෙනවා නම් විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටයක් එක කාන්ස් ගිහිල්ලා වනා. ද විමුක්ති ජයසුන්දර වගේ මිනිසුන්ගේ මේ රටේ ප්‍රයෝජනයක් ගන්න නැහැනේ. ඒකට ඔවුන්ගේ චිත්‍රපටි අපිට තේරෙන්නේ නැහැ කියන එක නෙමේ. ලෝකේ මොනවද වෙන්නේ? ඒතකොට ඒ වෙන දේවල් අපි මෙහි එකතු වෙලා කරලා අපිත් ඒව ඉගෙන ගන්න ඕනේ. අපි මේ අපිට හැමතිස්සම හම්බ වෙන දකුණු ඉන්දියාවේ තියෙන කැත්ත මන්නේ උස්සගෙන ගිහිල්ලා මේ 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 කරත්තේ මේ උඩ තක්කාලේ ටිකට වැටෙන සටන් තියෙන චිත්‍රපටි කට ඇරම් බලන් ඉන්නේ නැතුව ටෙලිවිෂන් එකේ යන
හින්දි මේ දෙමළ හෝ වේවා වෙන වෙන භාෂාවලින් කියන චිත්‍රපට දෙබස් කපලා බලනවා දිහා ඒ තියෙන ඕලාරික රංගනයන් දිහා මහා වික්ෂිප්ත වෙලා බලන්නේ නැතුව ලෝකෙ කොතනද තියෙන්නේ මේ ඉන්දියාව කියන ලෝකෙ නෙමෙයි ඉන්දියාවේ තියෙන හොඳ නිර්මාණ අපි බලන්නේ අපි ඉන්දියාවේ බලන්නේ ඉන්දියාවත් අයින් කරගෙන තියෙන ඉතාලම බාලගනේ මේ මේ මෙගා නාට්‍ය තමයි අපි බලමින් ඉන්නේ නමුත් ඉන්දියාව කියන්නේ දියුණු කලාවක් තියෙන රටක් ඒ නිර්මාණ අපි බලන්න අපිට පුරුදු නැහැ අපේ මිනිසුන්ට පුරුදු නැහැ මම කියන්නේ යුරෝපයටත් වඩා දියුණු චිත්‍රපට හොඳ චිත්‍රපට ඉන්දියාවේ කරනවා ඒ ඒ කර්මාන්තය එතනට හැදිලා තියෙනවා නමුත් අපි ඉන්නේ හරීම මේ මේ අපේ දේශපාලඥයෝ විසින් මේ රටේ ඇති කරලා තියෙන මේ ඕලාරික தත්ත්වය වගේ තමයි අපේ රටේ ජනතාව මොකද ජනතාවගේ හැඟුම් වලට දැනුමට අනුව සාපේක්ෂව වෙන පාලක වෙන්නේ ඉතින් මිනිසු පසුගාමී නම් පාලකයෝ පසුගාමී ඉතින් එවැනි රටක කලාවත් පසුගාමී වෙනවා නමුත් අපි කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ අපි පාලකයෝ මේ රට විනාශ කළා කොතනද අපිට දේශපාලනය කරන්න අපිට හයියක් නැහැ නමුත් අපි දැන් ජනතාව දැනුමින් සන්නද්ධ කිරීම කලාවෙන් පෝෂණය කිරීම ඒ රසඤ්ඤතාවෙන් ඥානනය කිරීම අපි දිගටම කරනවා ඉතින් මේ චිත්‍රපටිකරුවන් විතර නෙමෙයි සාහිත්‍යකරුවන්ගේ සියලුම කලාකරුවන්ගේ අරමුණ විය යුත්තේ මේ රට නව දිශානතිකට අරන් යන්න මේ නවීන ලෝකෙත් එක්ක බද්ධ වෙච්ච කලාවකට මේ රට ගෙන යන්න පුළුවන් නම් මම හිතනවා කලාකරුවාගේ කාර්යභාරය ඒකයි කියලා අවසාන වශයෙන් දැනගන්න කැමති channel C මේ කතා බහ ගැන ඔබේ අදහස. ඔය ඇත්තරම දැන් මෙහෙමයි දැන් අද digital තාක්ෂණය කියන්නේ දැන් අපි මම කියන්නේ දැන් television කියන එක තවදුරටත් මේ මේ අපි TV එක ළඟට ගිහිල්ලා remote එක on කර කර බලන එකක් නෙමෙයිනේ. දැන් channel C ගැන ඇත්තරම මම දැන් channel C එක ආරම්භක කරපු අපි සහෝදරු දෙන්නා මම එක එකට වැඩ කරපු දෙන්නේ. ඒ නිසා අපි ඉතිහාසයේ ඉඳලා අපි දන්නවා වුන්ට තිබිච්ච උමනාව මොකද්ද මේක වෙනස් කරන්න කියලා. ඒ නිසා channel C එක අලුත් પરම්පරාවේ කියන නැත්නම් digital પરම්පරාවේ මිනිසුන්ගේ හෘද ස්පන්දනය මොකද්ද කියලා අල්ලපු channel එකක්. නාලිකාවක්. ඒකට මේක හරහා අලුත් પરම්පරාවක් මේ television එකකින් සම්ප්‍රදායික television එකකින් අයින් වෙලා ගිය පිරිසක් උකහා ගන්න සමත් වෙලා තියෙනවා channel C වගේ මේ නවීන මාධ්‍යත් එක මුහු වෙලා මේ කරන අපේ web channel ඒ වගේ දේවල්. ඉතින් මම හිතනවා මේ මේ දැන් අපේ රටේ සිනමාවට සිනමාව ප්‍රොමෝට් කරන්න එහෙම නැත්නම් ඒක අපි මිනිස්සු අතරට ගෙනියන්න මේ වගේ channel වලින් එම් channel C වගේ එකකින් කරන දායකත්වය මම අධ්‍යක්ෂවරයෙක් විදිහට අගය කරනවා. මොකද මේක මේ මේ සිනමාව කියන එක අපි තරුණ પરම්පරාව අතර ව්‍යාප්ත කළ යුතුයි. එහෙමනම් තරුණ પરම්පරාව ගොඩක් ආදරය කරන තරුණ પરම්පරාවගේ හැඟුම් තේරුම් ගත්තු channel C වගේ නාලිකාවන් එක්ක අපේ මහා කර්මාන්තයේ ද සිනමා කර්මාන්තයේ තියෙන දේවලුත් මුහු කරලා ඒ ප්‍රේක්ෂාගාරයත් අපි තැන්ට අරයන්ඩ මේ කරන කාර්යයම වගේ කරනවා channel C වලට හොඳ අනාගතයක් මේ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට තවත් නවීන ඒ කියන්නේ අලුත් වෙනස් ආකාරයේ එහෙම නැත්නම් පෙරලිකාර වැඩ කරන්න channel C එකට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අද අපිත් එක්ක කතා බහට එකතුනේ අනුරුද්ධ ජයසිංහ මහත්මයා ඉතින් ඔබ මේ ශේෂ්ත්‍රයේ දැවැන්තයෙක් මං කලිනුත් කිව්ව රාජලියෙක් කියලා ඔබට තවදුරටත් වලාකුළු වලට ඉහෙලීම පියාඹන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ කතාබහ මෙතනින් අවසන් කරනවා. channel C වෙනුවෙන් අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ස්තුති. ගොඩක් ස්තුති. ළඟපාත කවුරුත් නෑ නේද? මම පුංචි රහසක් කියන්නම්. හැබැයි කාටවත් කියන්න එපා. දවස් පුරාම ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ගොසිප් බලලා ඔයාගේ ෆෝන් එකේ data ඉවරද? data කැපෙන්නේ නැතුව ගොසිප් බලන්න ක්‍රමයක් ගැනයි මම මේ කියන්නේ. ඔයාගේ ෆෝන් එකේ My TV app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ SL Gossip channel එක subscribe කරන්න. දැන් data ඉවර වෙන්නේ නැතුව හැමෝම බලන්න කැමති, හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම අයගේ අලුත්ම තොරතුරු කාටත් කලින් ඉක්මනින් බලන්න. ඔයාටත් පුළුවන්. මතකයිනේ, ඔයාගේ ෆෝන් එකේ connection එක dialog නම් කොච්චර වෙලා බැලුවත් data free.